ආයුබෝවන් දුවේ පුතේ අද අපි කතා කරන්න යන්නේ 9 ශ්‍රේණියේ පුරවැසි අධ්‍යාපනයේ දෙවැනි පාඩම වන කාලීන වෙනස් වීම යටතේ පාඩම් මාතෘකාවක් වන දේශීයත්වය රැකගනිමින් විශ්ව ගම්මානයේ සමාජිකයෙකු වෙමු යන පාඩම පිළිබඳ සාකච්ඡා කරන්න. සීගිරිය ඊළඟට වැව් දාගැබ් බුදුපිළිම විහාර වගේ දේවල් අතීතයෙන් අපිට ලැබුණු දායාද. අතීතේ ලංකාවේ තිබුණු දේශීය තාක්ෂණය ඉතා උසස් මට්ටමක පැවති බවට සාධක තමයි මේ ඔබට දිස්වෙන්නේ. ඒ වගේම තමයි දුවේ පුතේ වර්තමානයේදී ලංකාවේ විවිධ නිෂ්පාදන ලෝක වෙළඳපළට ඉදිරිපත් වෙනවා. ඒ නිෂ්පාදන ලෝකේ ඉහළ පිළිගැනීමකට ලක් වෙනවා. කුළුබඩු, ඇඳුම් පැළඳුම්, පිරිසිදු කිරීමේ උපකරණ, තේ, මුතුමැණික් කොල් ඒ අතර විශේෂත්වයක් ගන්න. ඒ වගේම තමයි දුවේ පුතේ අතීතයේ වගේම වර්තමානයේදී දේශීය වශයෙන් අගය කරන්න ඕනි සාරධර්ම නිපයුම් අප සතුව බොහොමයක් තියෙනවා. ඒ නිසා ඒ දේශීයත්වය අගය කරමින් ඉදිරියට යන්න අපි උත්සාහ කරන්න ඕන. දැන් අපි බලමු දුවේ පුතේ දේශීය සංස්කෘතියක් කියන්නේ මොකක්ද කියලා. ලෝකයේ සියලු රටවල් වලට ඒ රටවලට ආවේනිකව සුවිශේෂීව පවතින ලංකාව කියන්නේ අතීතයේ ඉඳලම බහු සංස්කෘතික රටක්. ඒකට හේතුව තමයි ලංකාවේ ආදිවාසීන්, සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් වැනි විවිධ ජන කොටස් ජීවත් වෙනවා. ඒ වගේම ඔවුන් බෞද්ධ, සින්දු, ඉස්ලාම්, කතෝලික, ක්‍රිස්තියානි වගේ විවිධ ආගම් අදහනවා. මේ සියලුම ජන කොටස් වලට ආවේනික අනන්‍ය සංස්කෘතියක් තියෙනවා. උදාහරණයක් විදිහට සිංහල ජනතාව සිංහල හා හින්දු අලුත් අවුරුද්දට ඔවුන්ට ආවේනික වූ විවිධ සංස්කෘතික අංග සිදු කරනවා. දුවල පුතාලාට මේ රූපයෙන් පේනවා සිංහල, දෙමළ, මුස්ලිම්, ආදිවාසී ජනතාව ඔවුන්ගේ විවිධ සංස්කෘතික අංග සිදු කරන ආකාරය. සිංහල අය ඔවුන්ගේ සිංහල හා හින්දු අලුත් අවුරුද්දේදී හිස තෙල් ගෑම සංස්කෘතික අංගයක් විදිහට පවත්වාගෙන යනවා. ඒ වගේම දෙමළ අය ඔවුන්ගේ දීපවාලි උත්සවයේදී කෝලං ඇඳීම සිදු කරනවා. ඒ වගේම මුස්ලිම් අය ඔවුන්ගේ අත්වල විශේෂයෙන් කාන්තාවන් ඔවුන්ගේ අත්වල මෙහෙන්දි ගෑම සිදු කරනවා. ඒ විතරක් නෙමෙයි ආදිවාසී ජනතාව නැත්නම් වැදි ජනතාව ඔවුන්ගේ විවිධ නර්තනාංග පවත්වමින් ඔවුන්ගේ ආවේනික සංස්කෘතික අංග සිදු කරගෙන යනවා. දැන් අපි බලමු දේශීය නිෂ්පාදනයක් කියන්නේ මොකක්ද කියලා. තමන්ගේ රටේ සම්පත් උපයෝගී කරගෙන රට තුල නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවා තමයි දේශීය නිෂ්පාදන කියලා කියන්නේ. උදාහරණ විදියට අපිට ගන්න පුළුවන් කුළුබඩු, ඇඳුම්, ඊළඟට පොල් ආශ්‍රිත නිෂ්පාදන, පොල් කෙඳි ආශ්‍රිත නිෂ්පාදන, තේ, මුතුමැණික් වගේ දේවල් මුතුමැණික් ආශ්‍රිතව අපිට කරන්න පුළුවන් ආභරණ වගේ දේවල් දේශීය නිෂ්පාදන විදියට අපිට අඳුන ගන්න පුළුවන්. දැන් අපි බලමු දුවේ පුතේ දේශීයට ආවේනික දේවල් මොනවද කියලා. නැත්තම් තමන්ගේ රටට පමණක් ආවේනික වුණු දේවල් මොනවද කියලා. එකක් තමයි දේශීය ඖෂධ. ඊළඟ එක දේශීය ශාක. ඊට පස්සේ දේශයට ආවේනික සතුන් විදියට දේශයට ආවේනික වූ දේවල් වෙන් කරලා අඳුන ගන්න පුළුවන්. දැන් ඉස්සෙල්ලාම බලමු දේශීය ඖෂධ වලට උදාහරණ මොනවද කියලා. බඹරවැල්, පුස්වැල්, කොතල හිඹටු, වෙනිවැල් වගේ දේවල් දේශීය ඖෂධ වල ප්‍රධාන තැනක් ගන්නවා. මීට අමතරව අපි අවට පරිසරය තුළ දේශයට ආවේනික ඖෂධ බොහොමයක් පවතිනවා. දැන් අපි බලමු දේශයට ආවේනික ශාක, දේශීය ශාක මොනවද කියලා. බදුල්ල, ඇටඹ, වල්දෙල්, මහරත්මල්, කැකුණ වගේ දේශීය ශාක ගන්න පුළුවන්. මේ ශාකවලට අමතරව විශාල දේශීය ශාක ප්‍රමාණයක් ශ්‍රී ලංකාව තුළ වර්තමානයේ පවතිනවා. ඒවා ආරක්ෂා කරගන්න එක අපේ යුතුකමක්. ඊළඟට දේශයට ආවේනික වූ සතුන්. අංකටුස්සා, පතිරණ සාලයා, නීල කොබෙයියා, වලි කුකුලා, කළු අඳුරා වගේ සතුන් ගන්න පුළුවන්. මේ සතුන්ට අමතරව ලංකාවට ආවේනික නැත්තම් දේශයට ආවේනික සතුන්
ඉන්නවා දුවල පුතාලා ඒ දෙමේ සතුන්ට අමතරව අපේ ලංකාවට ආවේනික සතුන් මොනවාද කියලා හොයලා බලන්න ඕනේ දැන් අපි බලමු දුවේ පුතේ මෙච්චර වෙලා අපි කතා කරේ දේශයට අපේ ලංකාවට ආවේනික දේවල් දැන් අපි දේශීය රාමුවෙන් ඔබට ගිහිල්ලා අන්‍ය සංස්කෘතීන් ඒ කියන්නේ අපේ රටෙන් ඔබට ගිහිල්ලා ඒ රට විවිධ රටවල් වල සංස්කෘතිකංග මොනවද කියලා අඳුනගමු ඉස්සෙල්ලාම අපි බලමු ජපානයේ නැත්තම් නැගෙනහිර ආසියාතික රටක් වෙන ජපානයේ සංස්කෘතිකංග මොනවද කියලා සූමෝ ක්‍රීඩාව ඒ වගේම ඔවුන්ගේ ජාතික ඇඳුම වන කිමෝ ඒ විතරක් නෙමෙයි ඔවුන් මල උන් නැදහිම හිසනමා ආචාර කිරීම ඔවුන්ගේ ප්‍රධාන සංස්කෘතික අංගයන් බවට පත් කරගෙන තියෙනවා ඒ වගේම තමයි දුවේ පුතේ ජපානය කියලා කියන්නේ ලෝකයේ දවන්ත සංවර්ධනයක් තියෙන රටක් ඒ වුණාට ඒ සංවර්ධනයක ළඟාවුනේ ඔවුන්ගේ සංස්කෘතිය රැකගනිමින් දැන් අපි බලමු අප්‍රිකානු රටවල් වල සංස්කෘතිය මොන වගේද කියලා අපි කලින් කතා කරේ ජපානයේ දැන් මේ අප්‍රිකානු රටවල් වලදී ඔවුන්ගේ ස්වරූපය වෙනස් භාෂාව වෙනස් ඇඳුම් පැළඳුම් ඔවුන්ගේ නර්තනාංග ඔවුන්ගේ නිවෙස් ඔවුන් ජීවත් වන පරිසරය සියල්ලම වෙනස් වෙනවා දුවල පුතාලට මේ පින්තූර දිහා බලපුවාම කලින් බලපු පින්තූරත් එක්ක සසඳපුවාම පැහැදිලි වෙනසක් ඒ විවිධ සංස්කෘතිකාංග ඇතුළත දැක ගන්න පුළුවන් වෙනවා මේ තියෙන්නේ ඔවුන්ගේ විවාහ උත්සවයකද සිදු කරන ඇඳුම් පැළඳුම් සහ ඔවුන්ගේ විවිධ චාරිත්‍ර සහ සංස්කෘතිකාංග කිහිපයක් දැන් අපි අනුවදුවේ පුතේ ආසියාතික රටක් වන චීනය මේ චීනය මකරා මුල් කරගත් සංස්කෘතියක් තමයි ගොඩනගාගෙන තියෙන්නේ ඒ වගේම තමයි දුවේ පුතේ මේ තියෙන්නේ චීන රාජ්‍යයේ තියෙන නිවාස සහ ඔවුන්ගේ ආගමික ස්ථානවලට අයිති ගොඩනැගීම මේ පින්තූර වලින් පෙන්වන්නේ දුවේ පුතේ චීන රාජ්‍යයේ පවතින සටන් කලාවන් ඔවුන්ගේ ජනප්‍රියම සටන් කලාවන් වෙන්නේ වූෂු කුන්ෆු වගේ සටන් කලාවන් මේ පින්තූර වලින් පෙන්වන්නේ දුවේ පුතේ චීනයේ ජාතික ඇඳුම් වන ෂියොන්සන් ඊළඟට දැන් අපි කතා කරමු දුවේ පුතේ දේශීයත්වයේ අගයමින් ජාතික අනන්‍යතාවත් රැකගෙන ලෝක සමාජයේ පුරවැසියෙක් විදියට කටයුතු කරන්නේ කොහොමද කියලා ඉස්සෙල්ලාම අපි බලන්න ඕනි දුවේ පුතේ ලෝකය පිළිබඳ පුළුල් දැක්මක් කියන්නේ මොකටද කියලා වත්මන් ලෝකයේ සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතික යන ශේෂ්ත්‍රවල නිරන්තරයෙන් සිදුවන වෙනස්කම් පිළිබඳ පුරවැසියෙකු ලෙස දැනුමක් හා අවබෝධයක් ලබාගෙන ඒ තේරුම්ගෙන ලෝකය සමග කටයුතු කිරීම තමයි ලෝකය පිළිබඳ පුළුල් දැක්මක් කියලා කියන්නේ. වෙනස් වන ලෝකය සමග බොහෝ දැනුම, නවීන තාක්ෂණය, විලාසිතා, සංස්කෘතිකංග අපි කරා ළඟා වෙනවා. ඒ වුණාට ඒවා භාවිත කරද්දී අපි ඥානාන්විත වෙන්න ඕනේ. විශ්ව සමාජයෙන් ලබා ගන්නා ආදර්ශ අපේ රටට ගැලපෙන ආකාරයට යොදා ගන්න වග බලා ගන්න ඕනි. ඒ වගේම තමයි එහෙම අපේ රටට එන සියලුම දේවල් අපේ රටට ගැලපෙන ආකාරයට අපි ගල්ප ගත්තේ නැත්නම් අපි නොසිතන ආකාරයේ විවිධ ගැටලු වලට අපිට මුහුණ පාන්න සිද්ධ වෙනවා. සිය රට දේ සිරිසත දේ අපේ ආදි මුතුන් මිත්තෝ ඔවුන්ට අවශ්‍ය සියලුම දේවල් තමන් විසින්ම තමයි සකස් කරගත්තේ. එහෙම සකස් කරගන්නකොට අවට පරිසරයට සතා සිව්පාවන්ට ගස්කොළන් වලට හානියක් වෙන්නේ නැතුව තමයි ඔවුන් ඔවුන්ගේ නිෂ්පාදන සිදු කරගත්තේ. ඒ වගේම තමයි දුවේ පුතේ අපිත් වර්තමානයේදී අපිට අවශ්‍ය දේවල් අපිම සකස් කරගන්න පෙළඹෙන්න ඕන. එහෙම අපි සකස් කරද්දී අපේ පරිසරයට සතා සිව්පාවන්ට ගස්කොළන් වලට හානියක් නොවෙන්න අපි වග බලා ගන්න ඕන. ඒ වගේම තමයි දුවේ පුතේ අතීතයේ සංස්කෘතිය රැකගනිමින් ලෝකයෙන් ලැබුණු දායාද
උගහාගනිමි අවශ්‍යද ඉදිරි පරම්පරාවට අතීත ආදිමුතුන් මිත්තන් අපිට දායාද කරලා තියෙනවා ඒ වගේම තමයි අපේ තියෙන වගකීමක් වෙන්නේ ඔවුන් රැකගත්තු දේ ආරක්ෂා කරමි විශ්ව ගම්මානෙන් ලැබෙන ආදර්ශ දේශීයත්වයට ගැළපෙන ලෙස යොදා ගන්න හොඳම නිදර්ශනය තමයි මහත්මා ගාන්ධිතුමා ඔගොලු හැමෝම දන්නවා ඉන්දියාවේ හිටපු ශ්‍රේෂ්ඨ නායකයෙක් එතුමා තමන්ගේ ඇඳුම් තමා විසින්ම තමයි සකස් කරගත්තේ මහත්මා ගාන්ධිතුමාගෙන් ගත්තු ආදර්ශ අපි පෝෂණය වෙන්න ඕන ඒ වගේම තමයි දුවේ පුතේ හැමෝම හොඳට මතක තියාගන්න ඕනි දේශීයත්වයට ගැළපෙන ලෙස විවිධ සංස්කෘතීන් වලින් අපට ආදර්ශ ලැබුණත් ඒ ආදර්ශ අපිට ගැළපෙන විදිහට යොදා ගන්න අපි වග බලා ගන්න ඕනි දැන් බලමු දුවේ පුතේ අපි සහජීවනයේ ගෝලීය වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා ලෝකයේ ජීවත් වෙන කිසිම පුද්ගලෙක්ට හුදකලාව ජීවත් වෙන්න බෑ ඒ වගේම තමයි ජන වර්ගයකට රටකට හුදකලාව ජීවත් වීම ඉතාමත් අපහසු කාර්යයක් වර්තමානයේ ලෝකයේ කිසිම රටකට තනිව තමන්ගේ අවශ්‍යතා ඉටු කරගන්න බැරි වෙලා තියෙන හේතු තියෙනවා පළවෙනි එක තමයි සම්පත් විසන්තුලනේ නැත්තම් සම්පත් එක ලෙස සෑම රටකටම සමානව බෙදී ගිහිල්ලා නොතිබීම මේ සම්පත් සමානව නොතිබීම හේතු කරගෙන තමන්ගේ රට තුල තමන්ට අවශ්‍ය දේවල් නිපදව ගන්න නොහැකි වෙලා තියෙනවා. ඒ වගේම තමයි දුවේ පුතේ තවත් හේතුවක් වෙන්නේ තාක්ෂණික දියුණුව. ලෝකයේ වර්තමාන වෙනකොට තොරතුරු තාක්ෂණය ඉතා සීග්‍රයෙන් දියුණු වෙනවා. එතකොට මේ සීග්‍රයෙන් වෙනස් වීම තුළ ලෝකයේ කිසිම රටකට තමන්ගේ අවශ්‍යතා තනිව ඉටු කරගන්න බැරි වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට දුවල පුතාලා දන්නවා අපිට වර්තමාන වෙනකොට අපිට සංනිවේදනය කියන එක ලෝකයේ ඕනෑම පුද්ගලයෙක් ඕනෑම තැනක ඕනෑම වෙලාවක පහසුවෙන්ම සිදු කරන්න පුළුවන්. අපි WhatsApp, Imo ඒ වගේම වෙනත් සමාජ මාධ්‍ය හරහා අපිට ඔවුන් සමග පහසුවෙන් සංනිවේදන කටයුතු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි දුවේ පුතේ වර්තමාන වෙනකොට සමස්ත ලෝකෙම එක ගම්මානයක්, විශ්ව ගම්මානයක් බවට පත්වීම හේතු කරගෙන කිසිම රටකට තමන්ගේ අවශ්‍යතා තනිව ඉටු කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම තමයි දුවේ පුතේ සෑම රටක්ම මේ සඳහා අනුගත වෙලා කටයුතු කරන්න ඕනි. පුද්ගලයෙක් විදිහට රටක් විදිහට අපි හැමෝටම ගෝලීය වශයෙන් සහජීවනයේ ක්‍රියාත්මක කරන්න සිදු වෙනවා. එහෙම නැත්නම් ලෝකය හැමෝම රටක් විදිහට අපි හුදකලා වෙනවා. ඉතින් දුවේ පුතේ අද අපි ඉගෙනගත්තු විෂය කරුණු හොඳින් ධාරණය කරගෙන මේ තියෙන ප්‍රශ්නවලට පිළිතුරු ලියන්න ඕනේ. පිළිතුරු ලියද්දී ඔයගලන්ට මොනවා හරි ගැටලුවක් ආවොත් වීඩියෝ එක යටින් තියෙන කමෙන්ට් තීරුවේ සඳහන් කරන්න පුළුවන්. අද අපි කතා කරේ දුවේ පුතේ 9 ශ්‍රේණිය පුරවැසි අධ්‍යාපනයේ දෙවැනි පාඩම් වන කාලීන වෙනස් වීම යටතේ දේශීයත්වයේ රැකගනිමින් විශ්ව ගම්මානයේ සමාජිකයෙක් වෙමු යන පාඩම් මාතෘකාවයි. මෙවැනි තවත් වීඩියෝ නැරඹීමට මගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. හැමෝටම ස්තුතියි.